අලුත් ජනාතිපතිට තවම සති තුනක් විතරයි. පවතින්නේ සංක්‍රාන්තිික අන්ඩුවවා, ැබැයි වෙනදරත් වඩා ඉක්මනට විපක්ෂයේ වෙබ්මෙයුම් පටන්න්නරන්. තවම අරක කරන්න බැරිවෙලාලු, තාම මේක කරන්න බැරිවෙලාලු අතන අරක වැඩිවෙලාලු මෙතන මේක වැඩිවෙලාලු ඔන්න ඔය වගේ මඩ ගෝනික්කෙක වෙප්පුුවත් මාෆියාව වැඩ අල්ලලතියෙන්නේ ඉස්සරහටන ඡන්දේ ඉලක්ක කරගෙන කියලායි, බොහෝ දෙනා කියන්නේ, ෆෝනෙ එකක් හරි ලැප්ටොප් එකක් හරි තියාගෙන, තමන්ගේ දේශපාලන හෙන්ංචයිලාගෙන් ලැබෙන උපදෙස්වලටනුව මොකක් හරි නමක්දාගෙන, වෙෙබ්සයි් එකකට නිවස් එකක් කෙටුවම එගුල්ලු හිතන්නේ ඒගුල්ලු හරි වීරයෝ කියලා. හැබැයි එහෙම ඒ අය වීරයෝ වෙන්නේෙ නැහැ කියලා මතකතියාගන්න. වෙබ්මාධි කලාවේ ඕන තරම් වීරය ඉන්නවා. ඔවුන් කවදාවත් කරුණු සනාත නොවනු, බොරු බේගල් සමාජයට පතිත කරන්නේ නැහැ. සමස්තයක් විදිහට අද ජන සමාජය ඉතාමත්පු දදිවත් ඔවුන් කිසිදු විචාරයක් නොමැතිව, ඇතැම් වෙබ්ඩවිවල පලවන මේ මහා බේගල්වලට ඇන් දෙ නෙ නැහැ. නමුත් අද සමාජය කීප දෙනෙහරි මේ අතේ පැළවෙන බොරුුවලට අහුුවී මේ සම්භාවිතාාවක්තියෙනවා. අන්න ඒ නිසයි, සමාජය තුලින් මතයක් ඇති වෙලා තියෙන්නේ. මාධ්‍ය සැබවින්ම නිදහස් විය යුතුයි. ඒ පිළිබඳ කිසිම තර්කයක් නැහැ. හැබැයිඒ නිදහස්සට මවාවෙලා සමාජයේ නොමගඇවමින් වෙබ්හරහා බොරු පතුරුවන මේ සමාජ විරෝධී ක්‍රියාවලිය වහාම නතරවිය යුතුයි කියලයි හැමෝම කියන්නේ. ඉදිරියට යන්න වෙරදරන රටක්. මන්ගේ පටු දේශපාලන අරමුණුවෙනුවෙන් ජලි ආපස්සට අදින්න හදනවා නම්. ඔවුන් හිතේ රඳවාගතයුතු එක්කරුනක්තිබෙනවා. ඒ සාක්කුවට වැටෙන දාහේ කොල කිහිපේකට ඔබ මේ පාවා දෙන්නේ ඔබේ දරුවන් වෙනුවෙන් ගොඩනගන්න යන හෙට දවස්ස නොවේදයන්නයි.